හොඳයි අද දවසේ සාකච්ඡාව අපිට ආරම්භ කරන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ පටන් ගමු. හොඳයි එහෙනම් ඔබට තියෙන ගැටලු ආශ්‍රය ස්වාමීන් වහන්ස ඔව් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්වාමීන් වහන්ස ඔව් අහන්න ස්වාමීන් වහන්ස මේ අපි දැන් දානයක් දෙනකොට ඒක මේ අර දැන් අපි මහත්ඵල මහානිසංස කියලා කියනවනේ එහෙම අපි කරගන්නේ කොහොමද අපි එහෙම හිතන්න ඕනේ විශේෂ ක්‍රමයක් තියෙනවද දානයක් මහත්ඵල මහානිසංස කියලා කරගන්න අපි හිතන විදිහක් තානි දෙනකොට එහෙම ওই විදියට හිතන්න ඕනේ ඉතින් මේක මම කලින් වතාවකේ තමයි මම මේක විස්තර කරා පළවෙනි දේ තමයි ඔබ මොකක් හරි එකට බය වෙලා දානි දෙනවා නම් ඒක දානයක් නෙමෙයි මොකක් හරි එකකින් ගැලවෙන්න පරිස්සම් වෙන්න ඒ කියන්නේ දැන් අපි හිතනවානේ දැන් කවුරු හරි අපරාධකාරයෙක් ඉන්නවා මේ අපරාධකාරයා තමන්ගේ අපරාධයට ලැබෙන දඩුවමින් ගැලවෙන්න කවුරු හරි නිලධාරියෙකුට අල්ලස් දෙනවා ඉතින් ඒ වගේ අල්ලස් දීම් දාන වෙන්නේ නැහැ ඒක එක දෙවෙනි එක තමයි ඉන්වෙස්ට්මන්ට් දානයක් වෙන්නේ නැහැ දැන් කවුරු හරි කියන්නේ තමන්ගේ අනාගතය ගැන තියෙන බය නිසා ඒ අනාගතයට බය වෙලා තමන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කියලා එහෙම නැත්නම් තමන්ට අනාගතේ ලැබෙන්න කියලා යම්කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා ඒ කියන්නේ යම්කිසි ආයෝජනයක් කරනවා ඒ ආයෝජනය කළා ඒක ප්‍රතිඵල ලබා වෙනවා ලබා ගන්නවා ළඟා කර ගන්න. එතකොට දැන් අපි මේක කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික මානසිකත්වය. එතකොට මේ ව්‍යාපාරික මානසිකත්වයේ දානේ නෙමෙයි. එතකොට මොකක් හරි එකකින් ගැලවෙන්න කියලා දෙන අල්ලසක් විදියට දෙන දේ හරිය එහෙම නැත්නම් මොකක් හරි අනාගත ප්‍රතිලාභය වෙනුවෙන් ගන්නා වූ කරන ආයෝජනයක් විදියට කරන්න ආවු සියන්න දානේ නෙමෙයි ඒක උදු මමත්තේ යුතුව තමන්ගේ පරිස්සම වෙනුවෙන් කරගන්නා වූ වැඩපිළිවෙලක් විතරයි ඒක ඇතුලේ අත්‍යවම තියෙන්නේ වංචාසහගත ස්වභාවයක් ඉතින් මේ වංචාසහගත ස්වභාවය දානයක් වෙන්නේ නැහැ දානේ කියන්නේ බොහොම සරල විදියට අතහැරීම එතකොට බොහොම සරල විදිහට අතහර ඉන්නේ යා මොක කාටව බය වෙලාවත් නෙමෙයි මොකටව බය වෙලාවත් නෙමෙයි මොකක්වත් එකකින් බලාපොරොත්තු වෙලාවත් නෙමෙයි ඔබට කිසිවක් බලාපොරොත්තු නැතුව ඒ කියන්නේ අපහැරීම කියන දේ කරන්න පුළුවන් නම් මූලික වශයෙන් අපි මම එදා අර දේශනෙදී කලින් දවසේ පැහැදිලි කරා දැන් ඔබ මේ ජීවිතේ කියලා ඇත්තටම කරන්නේ මේ අනවශ්‍යම මේ මහා කතන්දර ටිකක් අල්ලගෙන ඒක නඩත්තු කරගෙන මහා ඒ කියන්නේ මහා සංකීර්ණ භාවයක් හදාගෙන තියෙනවානේ මේකේ. ඉතින් මේක මේ සංකීර්ණ භාවය ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලලා ඒක තෝරාගෙන ඒකෙන් මේ මූලික වශයෙන් ඔබගේ තියෙන යම්කිසි මේ මහා පීඩාකාරී රාමු ටිකෙන් නිදහස් වුණා නම් ඒ පීඩාකාරී මේ කතන්දරය ඇතුලේ අදාගෙන ඉන්න කතන්දර ටිකෙන් ඔබට එකකින් දෙකකින් හරි නිදහස් වෙන්න පුළුවන් නම් මූලික වශයෙන් ඒ ප්‍රමාණයට ඔබට නිවීම දැනෙනවා මේ දානය ආනිසංස තියෙන මේ පස්සේ නෙමෙයි මේ දානය ආනිසංස තියෙන ඔබගේ මේ මානසිකත්වයේ තුලම තමයි මේ දානය ආනිසංස තියෙන්නේ දැන් කියන්නේ දැන් උදාහරණයකට මම එදා අර දේශනෙදී පැහැදිලි කරේ මිනිසෙක් ඉන්නවා මේ මිනිසයාට ඉන්නවා හරක් 10ක් හරක් 10ක් ඉන්නකොට මේ මනුස්සයා මොකද කරන්නේ අර හරක් 10ගේ මේ හරක් 10 කවුරු හරි කෙනෙක් පැහැරගෙන යයි මේක මට නැති වෙයි මේක විනාශ වෙයි කියලා අර හරක් 10ටම කඹ 10කින් බැඳලා අත් දෙකෙන් අල්ලන් ඉන්නා මේ 10 අතින් අල්ලන් ඉන්නා
අන්තිම චුට්ටයි ඇහුන්නේ නැත්තේ මේ අන්තිම තප්පර කීපයක් ඇහුන්නේ නැත්තේ මියුට් වෙලා තිබිලා තියෙනවා හරි දැන් ඒ විදිහට දැන් ඒ කියන්නේ දැන් ඔබට දැන් මේ පවුල විදිහට හරි යාළුවෝ ඥාතියෝ ඒ විදිහට දැන් ඔබගේ මේ එක 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 ඒ එක පැත්තකට අල්ලගෙන ඔබ ඉන්නවනේ හැම වෙලාවෙම ඒ කියන්නේ ඔබගේ ඒ ඔබගේ ඔබම ආගතු සිහිනේ ඇතුලේ ඔබ මාගත්තු මේ අර මං කලින් ඉස්සර කරපු විදිහට මාගත්තු කතාන්දරය ඇතුළේ ඔබ මා ඔබ ලියලා තියෙන ස්ක්‍රිප්ට් එකට අනුකූල රඟපානවද කියලා ඔබ බලබලාගේ බලබලා ඉන්නවනේ ඉතින් මේ බලබලා ඉන්නකොට හරි අවුලක් ඉතින් ඔබට පුළුවන් නම් ඔවුන්ව නිදහස් කරන්න ඔබ නිදහස් වෙනවා පැහැදිලි ඔබට පුළුවන් නම් ඔබ අවට ඉන්න පිරිස නිදහස් කරන්න ඔබ නිදහස් වෙනවා ඒක මූලික වශයෙන් හරිද ඊට පස්සේ එතනින් යහට ගිහිල්ලා දැන් එතනින් යහට ගිහිල්ලා අපහැරීම කිව්වම පස්සේ දැන් ඊට පස්සේ ඔබ කරන්න හැදින්නේ ඔබගේ සීතුවිලි පාලනය කරන්න යනවා ඔබගේ හුරු පුරුදු චර්යා මෙන්න මේ විදිහට ඔබ ඔබටම හැඩයක් හදාගෙන ඒක ඇතුලේ තියෙන සියලු මේ සීතුවිලි අරවද මේවද කියලා ඔබ එක එක විදිහට ලේබල් ගහගෙන තියෙන ටිකක් ඒක පාලනය කරන්න යනවා ඒක පාලනය කරගෙන යනකොට අර විදිහටම තමයි ඉතින් අන්න ඒ අන්න එතකොට ඔබ එතනින් අතහරිනවා
ඒකට තියෙන අයිතියත් හරිනවා. ඔබ ඕන එකක් කරගන්න. අන්න ඔය අපහැරීම ඇතුලේ අපහැරීමට සාපේක්ෂව ඔබට සෝපත් වීමක් තියෙනවා. ඉතින් එතකොට දාන පාරමිතාව සම්පූර්ණ වෙන තැනදී නිර්වාණයට නිර්වාණයටපත් වෙනවා. ඒක ඉරහදසේ ප්‍රත්‍යක්ෂ. පැහැදිලි. ඉතින් අන්න ඒ කතාව පැහැදිලි තෝරගන්න. ඒක ක්‍රමානුකූලව දකින්න. ඉස්සලා දැන් ඔබ ඉන්න මට්ටමේ ඇතුලේදී ඔබ මේ සමාජයක් විදියට හරි පවුලක් විදියට හරි මේ හිත මිත්‍රාදීන් ටිකක් විදියට හරි හැම වෙලාවෙම මේ ටික අර කියන්නේ ඔබගේ සිහිනයේ ඇතුලේ තියෙන චිත්‍රපටිය ඔබ මාගෙන ඉන්න ස්ක්‍රිප්ට් එක හදාගෙන ඒක ඇතුලේ චරිත ටිකක් අධ්‍යක්ෂණය කරනවා වගේ වැඩපිළිවෙලින් මූලික වශයෙන් ඉදහස් වෙලා ඊළඟට ඔබගේ මනස කියන තැනට ඇවිල්ලා එතන ඊට පස්සේ මේ වෙන මේ කලබලෙත් ඒ විදිහම එකක් කියලා දැකලා අන්න ඒකේ තියෙන ਸਰව සම්පූර්ණ අයිතිය අතහැරීම තුන තමයි දාන පාරමිතාව සම්පූර්ණ වෙන්නේ. ඒක කරා ඒක වෙන්නේ අත හරිනවත් නෙමෙයි. ඒක තේරුම් ගැනීමක් තියෙන. තේරුම් ගැනීමක් තුන අතහැරීමට වඩා ටිකක් එහා ගිය කතාවක් තියෙනවා. එමාර අර උපමාවකින් එකපාරක් ඉස්සර කරා වගේ දැන් පොඩි දරුවෙකුට සෙල්ලම් කර කර ඉන්න බොනික්කා අතහරින්න කිව්වම ඒක මහා බලහත්කාරයෙන් මහා දරුණු වෙහෙසක් අරගෙන කියන්නේ. හැබැයි දැන් ඒ ළමයා ඔබ අනිත් මේ මූලික වශයෙන් ඔබ වටේ ඉන්න පිරිස නිදහස් කරන්න. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ ගෙනියන්නේ දෙන්න. ඒ විදහස් කරනවා කියලා කියන්නේ ඔවුන් එක්ක සාකච්ඡා කරනවා, ඔවුන්ට වැරද්දක් පෙන්වලා දෙනවා. ඒ එහෙම කරනවා. එහෙම නෙමෙයි, එහෙම නොකර ඉන්නවා කියන එක නෙමෙයි. හැබැයි ඔබගේ දේශපාලනික අරමුණ වෙන්නේ, ඔබගේ සිහින රාජ්‍ය වෙන්නේ, ඉන්න වහල්ලු ටිකක් කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා නම් ඇත්තටම එතන තියෙන්නේ දුර්වල මානසික මට්ටම. ඉතින් ඒ කතාව හරියට තෝරගන්න. ඉතින් එතනින් එහෙ ගිහිලා ආයෙ තමන්ගේ මේ මනස සිතුවිලි කියලා මේ අල්ලගෙන මේ දඟලන දඟලි ඉන්න. ඒක තෝරගෙන ඒකේ තියෙන නිෂ්වලභාවය තෝරගෙන ඒ අර ඒ අතහැරීම සම්පූර්ණ වෙන තැනදී ඔය ඔබ තියෙන මහත්ඵල මහානිසංස දානය සිද්ධ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම වෙලාවකට කල්පනා කරලා බැලුවහම මට තුර දැන් මගේ මේ සිතට එන විවිධ අරමුණු ගත්තාම සමහරවිට දැන් බාහිර ආතන එන ඔස්සේ අපිට ඇසට මොන හරි දෙයක් ලැබුණාන් පස්සේ අපිට ඒක ඔස්සේ අරමුණක් ඇවිල්ලා අපි ඒක සිතුවිලි ගොඩක් ගොඩනගනවා. ඒ වගේම අපි බාහිර ආයතන මේ ඔස්සේ අරමුණු නොවන අවස්ථාවල් අපි දැන් හිතෙන් විවිධ අරමුණු එන අවස්ථාවලදී එක අරමුණකින් අර තව අරමුණකට තව අරමුණකට ඔස්සේ ගෙමක ගලාගෙන යනවා. හැබැයි මේ අරමුණ දැන් කල්පනා කරලා බැලුවහම මේක මේ හිතාමතාපුයකුත් මේ කොයි මොහොතෙන් කොහොම මේක සිලෙක්ට් කළා වද කියලා හිතාගන්න බෑ. ඉතින් දැන් සමහරවිට මේ වගේ එක්තරා අවස්ථාවකදී මට දැන් ඊපරිද මම උදේ පාන්දර නැගිට්ටාම සීනියක් දැකලා නැගිට්ට මම ඒක කල්පනා කරා. දැන් මම මේ සීනියට මාතෘකා වෙච්ච ඒවා එකක්වත් මම මේ ලාගකතිවත් කල්පනාවත් නොකරපුවා. ඒතකොට කොහොමද මේක මොන මේක යම්සි ඒ එහෙම ඒකේ උපාදානස්කන්ධෙ මොකරි මට මේ තේරෙන වචනලි මං අහන්නේ ස්වාමීන් වහන්ස මේ තීව්‍රතාවයක් අනුව වෙනවද නැත්නම් මේක රැන්ඩම්ලි වෙනවද මොකද ඒක කොහොමද අපි අවබෝධ කරගන්නේ ස්වාමීන් වහන්ස? ඒක වෙන විදිය හොයන්න එපා. වෙන විදිය හොයන්න ඕතෝ දැන් මේක ඔක මම උපමාවකින් විස්තර කරොත් දැන් ඔබ බලනකොට දැන් එක වෙලාවකදී අහස කළු වෙලා බර වෙලා වහිනවා. බොහොම දරුණුවට විදුලි කොටලා වහිනවා. වෙලාවකට එක බලාකුණක්වත් අහසේ නෑ. බොහොම දරුණුවට ඉර වැටිලා පිච්චෙන තරමට දරුණුවට සූර්ය රශ්මිය වැටෙනවා. වෙලාවකට හරි සෞම්‍යයි, තැඹිලි පාටයි, ලස්සනයි, අමුතුම ලස්සනක් තියෙනවා. ඒක දැන් මේ විදිහට එක එක හැඩතල තියෙනවා. දැන් මෙහිම තියෙන මේ ආස ඔබ කරන්න හැදුවොත්
මේක තමන්ට ඕන විදිහට මේක පාලනය කරලා මේක මේවා කරලා මේ කරන්න හැදුවොත් මොකද වෙන්නේ? मनस හරිද දැන් ඔබ හැබැයි දැන් ආ මේ මනසට දැන් කෙරෙසාගත හිතුවලා ඉන්නවා කියලා ඔබ ඕක අයින් කරන්න හදනවනේ මොකක් හරි එකක් කරන්න හදනවනේ හරිද එහෙම කරන්නේ නැතුව ඔබට අහස තියා බලන් ඉන්නවා වගේ ඔබ බලන් ඉන්න පුළුවන් නම් අන්න හරි එහෙම අවසර මම අවසර කල්පනා කරලා බලයි දැන් මට මම තේරුම් ගන්න උත්සාහ කරේ දැන් මේ එකක් එමෙවිල ඊළඟ සිතුවිල්ලක් දැන් මේ ඊළඟ අරමුණට ආවේ එක මොකක් හේතු කොටගෙන දාවේ කියලා එක हेतु उत्तर उदाहरण මේ බොම කලු උපමාවකින් කියන්නේ වැස්ස වයින්නේ කොහොමද කියලා අහුවාන් පස්සේ කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය උඩ දෙවියෙක් ඉන්නවනේ වැස්ස වලාක දෙවියෝ කියලා එහෙමයි එතකොට එහෙම එතකොට ආ කියලා එතකොට එයා විශ්වාස කරන්න ගන්න උඩ දෙවියෙක් ඉන්න තමයි මේ වැස්ස වයින්නේ ඉතින් නැත්තම් තව කෙනෙක් ඇවිල්ලා ඕක වෙන විදිහකට විස්තරයක් කරනවා එහෙමයි කොහොම නෙමෙයි මෙහෙම වෙන්නේ කියලා තව කෙනෙක් ඇවිල්ලා කියනවා තව එකක් දැන් එතකොට ඔබ දැන් මේ එකින් එකට මාරු වෙලා මේ කතාව මොකද්ද කියලා ඔබ ලියා ගන්න උත්සාහ කරනවා හැබැයි ඔබ ආයි කරකලා ඉන්න එකම තැනම තමයි එහෙමයි තවත් විඥානස්කන්ධ තවත් විඥාන තෝගයක් හදනවා يعني ඒ කියන්නේ ඔබ තව කතාව කියන්නේ ඔබගේ කතාව අප්ඩේට් කරගන්න එක විතරයි වෙන්නේ හැබැයි එතන තියෙන්නේ තව කතාවක් විතරයි තේරුණාද එහෙමයි කතාව අප්ඩේට් කරගත්තට කතාවක් විතරයි තියෙන්නේ එහෙමයි පැහැදිලි अनुसरण है उधर नहीं
ඔව් අහන්න හාමුදුරනේ අපි එදිනේ අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ හැම එකම දෘෂ්ටියක් කියලා එදිනදා වැඩවලදී සාමාන්‍යයෙන් බලන එකද කරන්න ඕනේ මම කියන්නේ ප්‍රැක්ටිස් මම කියන්නේ මෙහෙමයි මේ ප්‍රැක්ටිස් කියන්නේ දැන් මෙහෙමනේ දැන් ඔබ හිතන්නකෝ දැන් ඔබ ක්‍රිකට් කණ්ඩායමක ඉන්නවා කියලා දැන් ඔබ ප්‍රැක්ටිස් කරන්නේ ඇයි ක්‍රිකට් හොඳට ප්ලේ කරන්න හරි මාස්ටරේ ආවා මැච් එක දිනන්නනේ හරිද එනවා හරි දැන් දෙන්නෙක් ඉන්නවා දැන් කණ්ඩායම් දෙකක් ඉන්නවා එක කණ්ඩායමක් මේ මැච් එකක් තියෙනවා මැච් එක තියදී මේගොල්ලෝ කරන වැඩේ පාටි දාලා මැච් එක ගැන කිසිම අදහසක් නැහැ ඒගොල්ලෝ වෙන වෙන වැඩ කර කර ඉන්නවා පොඩි මේකට දිනීමකද ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් නැහැ ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එකකුත් නැහැ පීඩනයකුත් නැහැ හැබැයි වෙන කණ්ඩායම උදේන අවශ්‍ය වෙනකම් ප්‍රැක්ටිස් කරනවා දඟලනවා මහන්සි වෙනවා මොකද ඒකට දිනීම ගැන බලාපොරොත්තුවක් තියෙනවා එහෙම නැත්නම් අර මං කිව්ව විදිහට තව කෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා එකෙනෙක් දැන් විභාගයක් තියෙනවා ලබන මාසේ මෙයා දඟලගෙන පාඩම් කරනවා රෑ ඉදි වෙනකම් පාඩම් කරනවා අමතර පන්ති වලට යනවා මෙයා ලොකු වෙහෙසක් ගන්නවා මේ මේ මේකද එතකොට ඒකටත් අපි කියන්නේ ප්‍රැක්ටිස් කරනවා කියලානේ හරිද ඒ කියන්නේ විභාගෙ ලියන්න එයා ප්‍රැක්ටිස් කරනවා එතනදී එයා කරන්නේ මොකද මේ විභාගෙ ලියන්න ප්‍රැක්ටිස් කරනවා වෙන මොනවාවත් නෙමෙයි හරිද ඇයි විභාගෙ ලියන්න ප්‍රැක්ටිස් කරන්නේ फिल्म किसी पीटने दिन बलापुर ඔබ නිවන් දකින්නේ කොහොමද කියලා මම ඉන්නේ අහුව. ඔබ නිවන් දකින්නේ අර දෙවනි කෙනෙක්. දිනන්න ඕනේ කෙනාටයි ප්‍රැක්ටිස් එකක් තියෙන්නේ. එහෙනම් දිනන්න ඕනේ ඕනේ නැති කෙනාට ප්‍රැක්ටිස් එකක් නැහැ. හරි මාර්ගය නේද හඳුනන. ඔව් දිනන්න ඕනේ නැති කෙනාට ප්‍රැක්ටිස් එකක් නැහැ. ප්‍රැක්ටිස් එකක් නැති වෙනකොට ඔහු දිනනවා. දිනන්න ඕනේ කෙනාට මම ඔබෙන් ඇහුවා අර දෙන්නගෙන් වැඩියම සතුටෙන් ඉන්නේ කවුද කියලා කවුද සතුටෙන් ඉන්නේ ප්‍රැක්ටිස් දැන් නැති කෙනා එහෙනම් හරිද වැඩියෙන් නිදාසෙ ඉන්නේ කවුද ප්‍රැක්ටිස් දැන් නැති කෙනා මේ උපමායි මම කියන කතාව තෝරගන්න ප්‍රැක්ටිස් එකක් කරන්නේ මම අපි යමක් ලබා ගැනීම සඳහා යමක් බලාපොරොත්තු වෙන කෙනාට තමයි ප්‍රැක්ටිස් එකක් තියෙන්නේ. යමක් බලාපොරොත්තු වෙන්නේ නැති කෙනාට ප්‍රැක්ටිස් එකක් නැහැ. ලෝකයාගේ අර්ථයෙන් ඔහු පරාජය වූයේ හැබැයි අනිත් අර්ථයෙන් අපි නිර්වාණයට සාපේක්ෂව ගත්තොත් ඔහු ජයග්‍රහකයි. හම්දනේ අන්තිමට මට පැහැදිලි මේ ඇහුන්නේ නැතුව ගියා. නැහැ. ලෝකයා මම කියන්න හැදුවේ දැන් ලෝකයට සාපේක්ෂව දිනන්න මේ දිනන්න උමනාවක් නැතිගෙන ලෝකයට සාපේක්ෂව පරාජිතයෙක්ද නැද්ද පරාජිතයෙක් දිනන්න උමනාවක් නැතිගෙන ඔව් දිනන්න උමනාවක් නැතිගෙන ඕ පරාජිතයෙක් නේ තේමද ඒ ලෝකයට සාපේක්ෂව सूत्रे सूत्रे आंध्र किटिया හරිද එක්කෙනෙක් දේ නම් අවශ්‍ය නැකන් උත්සාහ කරනවා භාවනා කරනවා එක එක ඒවා කරනවා මහා පීඩනයක උදේ නම් අවශ්‍ය නැකන් ඉන්නවා රෑත් නිදි මරාගෙන මේවා කරනවා
දැන් මේ කුටියෙම ඉන්නවට තව හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු කරන වැඩේ හොඳට කාලා බීලා නිදිලු. පැහැදිලිද මම මේ කියන්න හදන කතාව? දැන් ඒ හාමුදුරු කෙනෙක් රැප් නිදි මරාගෙන දවාලෙත් එක මොහොතක් නවත්තන්නේ නැතුව මහන්සි වෙනවා අර කියන විදිහට ප්‍රැක්ටිස් කරනවා එක එක විදිහට මේවා කරලා නිර්වාණය හොයනවා. අනිත් හාමුදුරුව හොඳට කාලා බීලා නිදි. अवसान कर හැබැයි උඹට තාම උඹට තාම අවසානයක් නැහැ. උඹ දුක තාම ගමනක් යන්නේ. ඒ කතාව හරි ගැඹුරුයි. හැබැයි හරි සරලයි. ඒ කියන්නේ ඔබ යමක් කරන කම ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට යම් කිසි මමත්වයක් තියෙනවා. ඉතින් මේ එතකොට මේ ප්‍රැක්ටිස් එක කියන එක හරි ඒ වගේ එකක්. ඉතින් මම අර උපමාවෙන් කියන්න හදපු කතාවෙන් ගත්තොත් දැන් ඔබ දැන් පිරිසක් එක්ක එකතු වෙලා දැන් භාවනා කරනවා නිවන් දකින්න කියලා යනවා ඔහොම යනකොට දැන් කවුරු හරි ඔබේ ඉන්න ඒ කණ්ඩායමේ දැන් ඇත්තටම දැන් ඔබලා නිවන් දකින්න යන්නේ කණ්ඩායමක් විදියට තනියෙන් යන්න ඒකට බයයිනේ. දාලා ඒකෙත් කවුරු හරි කියන්නේ කිසලා අර 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 අපි මුට්ටිය දානවා වගේ එක්කෙනෙක් ඉස්සරහට තල්ලු කරලා බලනවා. ඒ වගේනේ කරන්නේ දැන් දනු. ඉතින් ඔය අතරේ කාට හරි කෙනෙක් උනන්දු අයින් ගලා ගිහිල්ලා නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? හිතුව ඔබට උනන්දු නැති වුණා කියලා. උනන්දු අයින් ගල දැන් අනිත් අය වගේ මේ දඟලන්නේ. එතකොට මොකද කරන්නේ වටේ ඉන්නේ? මොකද කියන්නේ? මම මාර්ගය අතහැරලා කියලා. අතහැරලා බණිනවා දැන් ඕම ගිය මොකද වෙන්නේ? මේමයි කියලා ආයේ ඔබ මේව කරා. එහෙම කරනකොට ඔබට ආයේ හිතෙනවා. ආයි බය හිතෙනවා. බය හිතෙලා ආයි මොකද කරන්නේ? ආයි මාර්ගයට යනවා. මාර්ගය try කරනවා. ප්‍රැක්ටිස් කරනවා. දැන් ඔබ හැබැයි ඔබ එතන හිතුවද පොඩ්ඩක් කල්පනා කරලා ඇයි මට බය හිතුනේ? ඇයි මම බය වුනේ? එහෙමයි. අන්න ඒ වෙලාවේදී බය නැති වෙච්ච කෙනා තමයි ඒ වෙලාවේදී බය නැති වෙච්ච කෙනා තමයි නිදහසේ. ඔකද ඔව් තමන්ගේ ආරක්ෂාව කියන එකවත් ඔහු ඒ කියන්නේ තමන්වත් රැක ගන්න කියන තැනට නෙමෙයි ඔහු එන්නේ. ඉතින් අපි මේ මම අර කිව්ව විදිහට මේ 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 සාමාන්‍ය ලෝකයේ තියෙන මිනිස්සු තණ්හා දෙකකින් පීඩා විඳිනවා. එකක් තමයි භව තණ්හා අනිත් එක විභව තණ්හා. පිරිසක් උත්සාහ කරනවා මේක කොහොම හරි අල්ලගෙන රැකගෙන ඉන්න. තව පිරිසක් උත්සාහ කරනවා කොහොම හරි මේකෙන් ගැලවිලා විනාශ වෙලා අයින් වෙලා යන්න. සමහර කට්ටියක් එහෙම නෑ දැන් ඔබේ යාළුව මිත්‍රයෝ ඇති නිවන් දකින්න වගේ එනවා යන් කියලා ඔන්න ආඳුරු කෙනෙක් ඉන්නවා නිවන් දකින්න වගේ යන් යහඳුරුත් එක බණ ඇහුවා නිවන් දකින්නවා වගේ කෝ පැත්ත පලාතේ ඉන්නේ නැහැ. ඒ ගැන කතා කරනකොට පැල්ල දුවනවා. මොකද උන්ට ඕනේ නැහැ මේකින් ගැලවෙන්න මෙමේ මේක කොහොම හරි අල්ලගෙන බදාගෙන තව මොනහරි ටිකක් කරගෙන තමයි ඉන්නේ. ඒ වගේම තව පිරිසක් ඉන්නවා කොහොම හරි මේක මොනාරි ක්‍රමයකින් මේ ගැලවෙන්නම කියලා හදන නිසා. අන්න ඔය දෙකම තෝරගත්තු කෙනා තමයි මධ්‍යස්ථ වෙන්නේ. අන්න ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කරන වැඩක් නෙමෙයි. ඔය දෙපැත්ත තෝරගන්න එක. ඔහුට භවතන්නහවත් නැහැ විභවතන්නහව. ගැලවෙන්න උමනාවකුත් නැහැ. අල්ලගන්න උමනාවකුත් නැහැ. මම සාමාන්‍ය හැමදාම ඇත්තටම මං උනත් මේ තනිකරම මේ මාර්ගයේ මේ දවස පුරාම ඇලිලා ගෙලිලා ඉන්න ඇත්තටම කෙලස් එක තමයි ඉතින් තාම සාමාන්‍ය ජීවත් වෙන්නේ. සෑහෙන මේ අර සාමාන්‍ය ක්‍රියාකාරකම් එක තමයි. ඒ වුණාට මාර්ගය මේ නෑ ඔක මම එහෙම කතාවක් කියන්නම්කෝ. ඇත්තටම නිර්වාණය කියන එක හම්බෙන්නේ මුරණ්ඩු මිනිසුන්ට විතරයි.
මුරන්දු මිනිස්සුන්ට විතරයි නිර්වාණය කියන එක හම්බෙන්නේ. නැත්තම් ඔබ උඟක් වෙලාවට කරන්නේ වැනෙන එකනේ. ඒ කියන්නේ දැන් ඔබ යාළුවෝ හරි අම්මා හරි තාත්තා හරි මොනා හරි කවම මේ පැත්තට වැනෙනවා. එයාට වැඩි මේවා කරන් දඟරන්නේ. හැබැයි තව කෙනෙක් ඉන්නවා පොඩ වැනෙන කෙනෙක් ඉන්නවා නම් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න ඔවුත් එක්ක කතා කරලා මේවා කරලා ඔව් කොහොම හරි ඔබේ කොටට දාගන්න. හරිද? ඉතින් එතකොට ඉතින් ඔබ ඔබ මුරණ්ඩු කෙනෙක් නම් වෙන්නේ ඔබ ඔබව දාලා ඔවුන් චිත්‍රපටියක් හදන්නේ නැහැ. ඒ වගේම ඔබ එක එක කෙනාගේ චිත්‍රපටවල අංගපාණේ යන්නේත් නැහැ. මම කියනවා ඇහෙනව නේද ඔබ සිළු දෙනාට? මොකද විදුලි විසන්දි වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඇහෙනව සවන්නස. එතකොට දැන් ඔබ මුරණ්ඩු කෙනෙක් නම් ඔබ එක එක කෙනාගේ මේ ඒ කියන්නේ දැන් ඔබට හිතෙනවා දැන් සත්‍ය හොයාගෙන යනවා. ඒ අතරේ ඔබට මේ කියන්නේ ඔබ මුරණ්ඩු නොවන ඔබ වැනෙන සුළු කෙනෙක් වෙනවා නම් ඔබ කරන්නේ ආ නෑ මම මේ අරයා පවුනේ එයාගේ ෆිල්ම් එකෙත් මම පොඩක් රඟපාලා ඊට පස්සේ මම මේ වැඩේ අතාරිනවා. ඊට පස්සේ අරයාගේ එයා බලාපොරොත්තු වෙන චරිතෙත් මම රඟපානවා. මෙයා බලාපොරොත්තු වෙන චරිතෙත් රඟපානවා. ඔබ එක එක කෙනාගේ චරිත ටික රඟපාපා ඉන්න අන්තිමට මුළු ජීවිත කාලෙම ඔබ නළුවෙක් විදිහටම මැරිලා යනවා. හැබැයි ඔබ මුරණ්ඩු වෙනකොට ඔබ කාගේවත් චරිත රඟපාන්න යන්නෙත් නෑ. ඒ අය ඔබ ඔවුන්ගේ චරිතේ රඟපායි කියලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරොත් අමාරු වෙන්නේ ඔවුන්ම තමයි. ඉතින් ඒ වගේ ඔබගේ තුන දිහින මේ මුරණ්ඩුකම කියන එක මම මේ කියන එක සාමාන්‍ය මේ ඔබ අහලා තියෙන සම්ප්‍රදායික බණවල නෑ මේ කියන කතා. මේ මුරණ්ඩු ආයත විතරයි සත්‍ය කියන එක විවෘත වෙන්නේ. මොකද ඔවුන් කඩාගෙන යන ආයි වැනි වෙන්නේ. ඉතින් ඔබේ ජීවිතයේ තියෙන එකක් ඔබ දැන් කිව්වා එදිනදා ජීවිත ටිකක් තියෙනවා මේ කෙලස් ටිකක් තියෙනවා මේ කියලා. ඉතින් ඒක වැඩි හරියක් ඔබ කරන්නේ ඔබට ඕනි වැඩි නෙමෙයි තව කවුරු හරි සතුටු කරන්න. කරන රංගපෑමක් විතරයි ජීවිතේ කියන්නේ. ඒක හරියට තෝරගන්න. නැහැ. ඒක බය නැතුව ඒක කඩාගෙන ඉන්න අර අතුලාන්තයේ ලොකු හයියක් තියෙනවා. bumping out ගන්න තේනවා තේරුම් ගන්න හොඳයි ඊළඟ ප්‍රශ්නේ අහන්න
අවතරයි ස්වාමීන් වහන්සේ ඔව් අර ස්වාමීන් වහන්සේලා දෙනමකින් එක නමක් නිදාගෙන හිටිය කල යුත්ත කරලා ඉවර වෙලා නේද කල කල මෙහෙමයි කල ඔතන මෙහෙමයි දැන් ඔක ඔක හරි සාපේක්ෂකයක් ඔතන තියෙනවා ඒ කියන්නේ අවසානයක් ඇතයි කියලා සිතන තුරු ඔබ ගැළවීමක් ඇතයි කියලා සිතන තුරු ඒ වගේම මොකක් හරි එකට අහු වෙලා කියලා හිතන තුරු ඒ කියන්නේ බොහොම සරලව සංසාරයේ තියෙන තුරු නිර්වාණය පවතිනවා සංසාරයේ කියන එකේ මුලාව තෝරාගත් කල්හි නිර්වාණයද මුලාව බවට පත් වෙනවා ඒ කියන්නේ ගැළවීම කියන එක කියන එකක් තිබෙන තුරු ඔහුට මාර්ගයක් තියෙනවා ඔහුට අවසානයක් තියෙනවා ගැළවීම කියන එක සහ මේ පැත්තෙන් ගැළවෙන්න හදන කියන එකේ දෙපැත්තෙම මුලාව තෝරාගත්ත කෙනෙකුට අවසානයකුත් නැහැ ඔහුට මාර්ගයකුත් නැහැ මාර්ගයක් නොමැති නිසා ඔහුට වැඩිමකුත් නැහැ එතකොට අවිද්‍යාවට සාපේක්ෂවම තමයි කලයුත්තක් තියෙන්නේ. විතාවිනාති දැන් අපට අවිද්‍යාව සහිතයිනේ. ඉතින් අවිද්‍යාව සහිත නම් අපට කලයුත්තක් තියෙන්නේ. ඒක තමයි. හැබැයි ඒ කලයුත්ත කරන්න යන්න කලින් ඔබ අනිත් පැත්තට හැරිලා අවිද්‍යාව මොකද කියලා තෝරගන්න. ඒ කියන්නේ දැන් ඔබට කරන්න හිතෙනවනේ හුඟක් දේවල්. කරන්න හිතිලා ඔබ යන්න බලාපොරොත්තු වෙන යම්කිසි ගමනාන්තයක් තියෙනවනේ ගමනාන්තයක් තියෙනවා සහ ඔබ ඒ කියන්නේ ඔබ කලයුත්තක් කරන්න හදන්නේ ඔබ යමකින් ගැළවිලා පැනලා දුවල පැනලා යන්නනේ සහ යම්කිසි දෙයක් අල්ලගන්නනේ යන්නේ ඔය දෙපැත්ත තෝරගන්න ඔය දෙපැත්ත තෝරගන්න තෝරගන්න එක තමයි ඔබ කරන්න ඕනේ එහෙම නැත්නම් ඔබ දැන් මේ ඔබට දැන් හැඟෙන මේ දේ කරන එක නෙමෙයි ඒක කරලා තවට තෝරගන්න පුළුවන් මොකද ඒක ඔබ මහන්සි වෙලා දඟරලා ඒක කරලා 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 ඒක ඒක මේ හරියට කියන්නේ ඒක දුෂ්කර ප්‍රතිපදා කරලා 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 ඔබ ඒක තනියෙන් තෝරගන්නවා මම මේ තේරුමක් නැති වැඩක් තමයි මේ කොමිස්ස දවසක් කර කර හිටියේ මේ වැඩෙන් මම බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ එතකොට එතනදී ඔහු නැවතිලා බලනවා එතකොට මොකද්ද මේ ඇත්තටම මම මේ හොයන දේ ඇත්තටම තියෙන එකක්ද එහෙම නැත්නම් මම මේ ගැළවෙන්න හදන දේ ඇත්තක්ද කියලා ඔහු හොයන්න මට එහෙම හොයන්න නැතිකල් මේ දෙපැත්ත තියෙනවා මේ කියන්නේ මේ අවිද්‍යාව සාපේක්ෂව මේ දෙපැත්තම තියෙනවා එහෙමයි තමයි මේක තමා තුළම තියෙන ගැටලුවක් වගේ තේරුම් යනවා පස්සේ ඉතින් ඇත්තටම මෙතන වෙන්නේ විසඳුමම ගැටලුවක් එනවා ඔබ බලාපොරොත්තු වෙන විසඳුමම තමයි ඔබගේ ගැටලුව එහෙමයි අමාතුලම ප්‍රශ්න තියාගෙන පිට මේ ඔව් කතාව අන්තිම සරලයි කියන්නේ ඒ ඒ සරලත්වයට බය බය වෙන එක තමයි තියෙන අර මම එක වෙලාවක දේශනකදී සඳහන් කරා වගේ තෝරා ගන්න නෙමෙයි අමාරු පිළිගන්නයි අමාරු එහෙමයි තෝරා ගැනීම පහසුයි පිළිගැනීම අපහසුයි හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. ජොනස් එනවාද? ඔව්.
ස්වාමිනාසේ එක සෙන් කතාවක ස්වාමිනාසේගේ දේශනාවක කිව්වා දර නිවන් දකින්න කලින්නුත් දර පලනවා වතුරා දිනවා කියලා ඊට පස්සෙත් නිවන් දැක්කට පස්සෙත් දර පලනවා වතුරා දිනවා කියලා ඇහෙනවා ස්වාමිනාසේ ඔව් ඇහෙනවා ඒ කියන්නේ ස්වාමිනාසේ අපි රැකියාවක් කරන ගමන් අපිට මේක අවබෝධයක් ගන්න පුළුවන් වෙයිද කියන අදහස ද එතන ඉන්නේ කියන්නේ පොඩ්ඩක් පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔබ රැකියාවක් කරන්න. දැන් මම ඔබට මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔබට ඕනේ නිර්වාණයද නැත්නම් රැකියාව පරිසම් කරගන්න? නෑ සෝයන්ස ඒ කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න තමයි අවශ්‍ය ඇත්තට ඒක තමයි එතන තියෙන තෝරා ගැනීම හරිද ඔබට ඕනේ නිර්වාණයද එහෙම නැත්නම් ඔබගේ රැකියාව පරික්ෂම් කරගන්න ඇත්තටම රැකියාව කියන එක හරි ඒ කියන්නේ රැකියාව කියන එක ඔබ වසන දෙයක් ඒ කියන්නේ ඔබ වහන දෙයක් ඒ කියන්නේ ඇත්තටම ඔබ රැකියාවක් කරන්නේ ඔබ රැකියාව කරන එක ඔබගේ ජීවිතේ අරමුණ නෙමෙයි ඔබට ජීවිත අරමුණ ඕනගෙනකින් නැවුවත් ඔබ ඔය කියන කතාව තමයි නිදහසේ සෑහලුවෙන් ඉන්න එක. ඉතින් නිදහසේ සෑහලුවෙන් ඉන්න ඔබ එක එක වැඩ ටිකක් කරනවා. ඉතින් මේ වැඩවලින් ප්‍රධාන වැඩක් තමයි රැකියාව කියන්නේ. නිදහසේ සෑහලුවෙන් ඉන්න නම් රැකියාවක් කළ යුතුයි. ඉතින් ඊළඟට ඔබ බලන්න ඕනේ නිදහසේ සෑහලුවෙන් ඉන්න නම් මේ රැකියාව කියන දේෙන් මම බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද එච්චර. ඒ කියන්නේ ඔබ රැකියාව කියන එකේ ඔබ කරන කටයුතු ටිකක් තියෙනවනේ. ඒ කටයුතු ටිකෙන් ඔබ ඒ කියන්නේ ඒකේ ගොඩ නැගිච්ච බලාපොරොත්තු ටිකක් තියෙනවා මේවා ටිකක් තියෙන රැකියාව කියන්නේ අපි බොහොම ඕලාරික අර්ථයෙන් කියන එකක් නේ රැකියාව කිව්වම ඔය වැඩ ටිකක් නේ තියෙන්නේ වැඩ ටිකක් තියෙනවා බලාපොරොත්තු ටිකක් තියෙනවා මේවා ටිකක් තියෙනවා ඒක හරි ඕලාරික අර්ථයෙන් කරන එකක් නේ මම මේක හරියට මෙන්න මේ උපමාවෙන් කියන්නම් මම මේ උපමාව කලින් කියලා තියෙනවා මිනිස්සු දෙන්නේ වලක් කපන පළවෙනි කෙනා යාගේ දරුවා නැති වෙලා දරුවා වල දාන්න වල කපන දෙවෙනි කෙනා නිදානයක් තියනවා කියලා හිතලා නිදානේ ගොඩ දාන්න වල කපන ක්‍රියාව එකයි හැබැයි මේ දෙන්න ඉන්න මානසික මට්ටම් දෙක එකමද පැහැදිලිද මම මේ කියන හැදෙන කතාව? ක්‍රියාව එකයි. හරිද? දැන් පළවෙනි එක්කෙනා කරන්නේ වැඩේ එකයි. හැබැයි ඔහු ඒක වැඩේ කරද්දී අඬනවා. මේක උන්ට පීඩාවක්, ලොකු ප්‍රශ්නයක්. දෙවෙනි කෙනාට මේකත් එක බලාපොරොත්තුවක් තියෙන්නේ. ඔහුට ඒක වෙහෙසක් නෙමෙයි දෙවෙනි කෙනා. පැහැදිලි ඉතින් ඒවා මම කියන උපමාවෙන් තෝරගන්න මේ වැඩ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩත් එක්ක බැඳිච්ච ගැට ගැහිච්ච කතාවක් තියෙනවා ඒ කතාව මොකද්ද කියලා තෝරගන්න ඒ කතාව මොකද්ද කියලා ඔබ තෝරගන්නකොට සමහර වැඩ අයින් වෙලා යයි ඔබෙන් ඒක වෙනම කතාවක් ඉස්සෙල්ල මේ වැඩත් එක්ක ගැට ගැහිලා තියෙන කතාව මොනවාද තෝරගන්න හරි දැන් ඔය නිදානේ දැන් අපි ඔතනින් ගත්තොත් නිදානේ කතාව තෝරගත්තු කෙනා වල කපන්නේ නැහැ. එතකොට උට නිදානේ හම්බ. උට වලක් නොකපාම නිදානෙත් හම්බ. එහෙමයි. ඉතින් අර ඔය කලින් කිව්ව සෙන් කතාව ඔබ කිව්වා ඒ අර්ථයට වඩා හුඟක් ගැඹුරින් කිය අර්ථයක් ඒකේ ඒ තුර තියෙනවා. ඉතින් මේ විදිහට මූලික වශයෙන් බලන්න ඉතල මේ දැන් අපි අර හුඟක් කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ ඉතින් ඒක සමහරවිට මගේ දේශන ඇතුළේ ඒක සිද්ධ වෙනවා අඩුයි කියලා මම දන්නවා. ඒ කියන්නේ උගක් අයට ඕනේ සාමාන්‍ය දිනදා ජීවිතයක් කරගෙන ඒ අතරේ පොඩි ඒ කියන්නේ අපි අර සාමාන්‍යයෙන් කියන්නේ අපි
පොසිටිව් තින්කින් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේක මේ කියන්නේ අපි එහෙම නැත්නම් අපි මේ මේක ඇතුලේ අපි කියන්නේ අපි හිත හදාගෙන තෙරපි එක හිත හදා ගන්නවා කියන්නේ අර මෙන්ටල් තෙරපි එකක් වගේ. ලෞකික අරද අපි ඒක හිත හදාගෙන කොහොම හරි මේ කියන්නේ වැඩේ කොහොමද කරගෙන ආයි පරණ මේ වස්සම දක්කගෙන යන්නේ කොහොමද කියලා. අන්න හරකවම දක්කගෙන යන්නේ කොහොමද කියලා. අන්න එහෙම බලන ක්‍රමය. ඉතින් මං කියන්නේ කවුරු හරි ඊතන ඉන්නවා නම් ඒක ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකට හරි අවංග වෙන්න. ඒ කියන්නේ තමන් ඒක තාම තමන්ට ආශාදී කියන එක තමන්ට තම අවශ්‍ය නම් ඒක තේරිලත් නැත්තම් තමන් තාම හිතන්නේ තමන් කරන මේ රැකියාවකින් හරි කියන කටයුතු වලින් තමයි මේ ටික හම්බෙන්නේ කියලා ඒකට ඉස්සලා අවංග වෙන්න. අවංග වෙලා දැන් ඕක හොරට බාගෙට කරන්නේ නැතුව අපි නිවන් දකින්නා වගේ කතා ටික ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා 100%ක් ඒකට බැහැලා ඉන්නේ. ඒකට 100%ක් ඔකට බැස්සොත් ඔබ ආශාදී කතාව ඔබ තෝරගන්නවා. ඒ තෝරගන්නකොට රැකියාව කරනවද කවුදුරත් කරන්න ඕනේ දෙයක තියාගෙන ඉන්න කොට දාන්න පුළ බැරි වේද වගේ කතා ටිකෙන් ඔබ නිදහස් වෙනවා. දෙන්නා දෙපැත්ත වෙනෙන එකනේ කරන්නේ. නැත්තම් ඔබ මේ කතාව ඔබ ප්‍රඥාවෙන් මේක තෝරගත්තු තැනකදී ඒ කියන එක දැන් රැකියාව කියන ද්විතීයික මට්ටමක් නේ. එතනින් එහා ඔබ බලාපොරොත්තු වෙන කියන ඔබ බලාපොරොත්තු යම්සි නිදහසක් නිවීමක් වෙන්නේ කරන වැඩ ටිකක් මේක. ඒ ඒ කතාව ඔබ නිදහස් වුණා පස්සේ එතනින් එහාට ඔබ කවදාවත් රස්සාවක් කරන්නේ නෑ. හැබැයි ඒක තෝරා ගන්න තුරු මම ඔබට කියන්නේ වැනින්න එපා. හරිද? නිවන් දකින්න කතාව ඒවත් ඔක්කොම පොඩ පැත්තකින් තියලා අරකට 100%ක් බහින්න. ඔබ ආශාදේ කියලා ඔබ විශ්වාස කරන ඒ තැනට 100%ක් බැහැලා ඒක 100%ක්ම කරන්න බෑ. එතකොට ඔබ ඇත්තටම ආශාදේ කතාව තෝරගන්න. දැන් ඒක තේරුණා නැති නිසා තමයි තාම ඒ පැත්තත් එහෙනම් තියාගෙන මේකක් කරන්න බැරිද මේකක් තියාගෙන එකක් කරන්න බැරිද කියන තැනට පත් වෙලා තියෙනවා. එහෙමයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ අර ඉස්සල පැහැදිලි කරපු කාරණේ ස්වාමීන් වහන්ස අර අපි දරදඬු මානසිකත්වය තද තීරණ ගන්න පුද්ගලයෙක් කියන කතාවේදී ස්වාමීන් වහන්ස ඒ තද තීරණ ගන්නවා කියන එකත් එයා හිතේ හදාගන්න ස්වභාවයක් නේද ස්වාමීන් වහන්ස? එතකොට එයා මම තද තීරණ ගන්න වෙනෙන තීරණ ගන්න හැමති තද තීරණ ගන්නවා කියන එක ඒකද? එතකොට වීරිය කියන එකෙන් අදහස් කරන්නේ ඒකද? කෙනෙක් කෙනේ තද තීරණ ගන්නවා කියන එක රඟපාන්න ගියොත් ඒක වෙන්නේ නැහැ. එහෙමද? එහෙමයි. ඒක ඒක නැචරල් නෑනේ. නැචරල් නෑ. ඔව්. එහෙමයි හම්තනේ. එහෙමද මං කියන්නේ? එහෙමයි හම්තනේ. ඒතර වීරිය ඇත්තටම වීරිය කියන එක අපිට ඒක කියන එක ඒකත් එක්ක සම්බන්ධයක් නැද්ද? වීරය කියන එක නෙමෙයි දේ. මුරණ්ඩු කෙනෙකුට මුරණ්ඩු වෙන්න වීරයක් අවශ්‍ය නැහැ. වීරයක් අවශ්‍ය නැහැ. මුරණ්ඩු නැති කෙනෙකුට මුරණ්ඩු වෙන්නයි වීරය අවශ්‍ය. පැහැදිලිද? එහෙමයි එහෙමයි අවශ්‍ය. හැබැයි එතන එයා ඒක එයාගේ ලෝකයක් හදාගන්න නැතුව ඒක හදාගන්න නැතුව තිබිය යුතුයි නේද අවසර? ඔව්. ඕක දැන් වෙන කෙනෙක්ගේ පැත්තට දාන්න නැතුව තමන්ගේ පැත්තට දාලා බලන්න. ඔව්. එහෙමයි. ඉස්සර බලන්න ඉස්සර තමන් බලන්න තමන් මේ වැරෙන චරිතයක්ද කියලා බලන්න. අර අර මං ඒක ඒක මං හිතන කලින් මං දේශනාවක අර විස්තර කරා අර මේ කතාව අරගෙන අර මේ බූර්වාගේ කතාව. එහෙමයි. ගෙන යන පවුලේ කට්ටිය අම්මයි තාත්තයි පුතයි. තමන් ඒ වගේ චරිතයක්ද කියලා බලන්න. එතකොට දැන් එතනදී ඔබ ඒක දැක්කොත් තමන්ගේ වෙනස් ස්වභාවය දකින්නවනේ. එහෙමයි.
ඒ වැරෙන ස්වභාවයේ තෝරගත්තු කෙනෙක් නිදහසකට ලක් වෙනවා. ඒක තෝරගත්තු කෙනෙක්. වැරෙන ස්වභාවයේ තෝරගත්තු කෙනෙක්. එහෙමයි. තේ වැරෙන බව තෝරගත්තු කෙනෙක්. එහෙමයි. එතකොට ඔහු එයා වෙලා ඉන්නේ. මන් තුල මෙහෙම වැරෙන ස්වභාවයක් ඉන්නවා. මම මේ එක එකා කියනවට අහු වෙනවා. එහෙමයි. පැත්තර කරන් පස්සේ මම මේ පැත්තට යනවා මේ පැත්තට යනවා. අන්න ඒ ස්වභාවය හරි ඔබ දකින්න ඕනේ. ඒක හරි තෝරගන්න ඕනේ. එහෙමයි. අර මං හැම වෙලාවෙම කියන කතාවක් තමයි නිදහස් වීමේ මාර්ගය, ඒ කියන්නේ ඔබ රෝගයෙන් නිදහස් වීමේ පළමු පියවර තමයි රෝගයක් ඇති බව පිළිගැනීම සහ රෝගයක් ඇති බව දැනගෙන මුරාණ්ඩ කුමාරි හයිය හරි දැනගෙන ඉන්නකොට කාලයත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ ස්වයන්නාස. ඔබ කියන අදහසින් මම මේ මුරාණ්ඩකම කියන වචනේ මේ ගන්නේ. හරිද? දැන් ඔබ සත්‍ය සොයාගෙන යන කෙනෙක් නම් සත්‍ය සොයාගෙන යන කෙනාට මේ අතරමඟ තියෙන සීනි බෝල දීලා රවට්ටලා ආයි හරවලා මෙහෙම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද ඔහු යන මේ මාර්ගයේ ඔහු යන ගමන් කරනවා. ඔබේ ඉලක්කය වෙන්නේ නෝ ගමන් කරන. වැනෙන කෙනෙක් නම් අරකට කරලා මේකත් කරලා ඒ ටිකක් කරලා, ඒ කියන්නේ හැම වෙලාවෙම ඔවුන්ගේ ජීවිත තුළ දිනන දෙබිඩි චරිතයක් දෙපැත්තක් තියෙනවා. ඔබ දෙපැත්තම පරිස්සම් කරන්න හදනවා. අර ටිකක් පරිස්සම් කරන්න හදනවා, මේ ටිකක් පරිස්සම් කරනවා. මුරණ්ඩු චරිතයක් නම් ඕක මොකක් හරි එක පැත්තක් තෝරගන්නවා. ඔහු සමහරවිට වැරදි පැත්ත තෝරගන්නවා වෙන්න පුළුවන්. හැබැයි වැරදි පැත්ත තෝරගත්තත් ඔහු ඒ වැරදි පැත්තට 100%ක් අවංක වන නිසා ඔහු ඒ වැරදි පැත්ත තියෙන වැරද්ද ඔහු තෝරගන්නවා. දැන් ඔබ කරලා ඔබ කරන ඔබේ ජීවිතයේ තියෙන එක තමයි මේ අම්මා කිව්ව හින්ද කරා, එනත අරය කිව්ව හින්ද කරා කියලා ඔබගේ ජීවිතේ වගකීම වෙන කෙනෙකුට දාන. ඔබගේ ජීවිතයේ තියෙන සියලු ඒවට ප්‍රශ්නේ වෙන කෙනෙකුට දාන. ඔබට නිවන් දකින්න බැරි වෙලා තියෙන හාමුදුරු හරියට බණ කියපු නැති නිසා, ඔබට නිවන් දකින්න බැරි වෙලා තියෙන ළමයින්ගේ යුතුකම් තියෙන නිසා, ඔබට නිවන් දකින්න බැරි වෙලා තියෙන වෙන මොකක් හරි ගැටලුවක් නිසා කියලා හැම වෙලාව වැරද්ද එළියට දා. නැස වෙනසෙ ඔය එහෙම වැරද්ද එළියට දාන්නේ නැතුව මේ මම කියන්නේ මේ අර තීරණය නැත්තම් හයිය කියන එක මේ අනිත් නිකන් අර ඒ සම්බන්ධයෙන්ුත් මේ නිකන් මේ උත්සාහයක් ගන්න නැතුව වීරියක් ගන්න නැතුව ඉන්නකොට යම් කිසි කාලයක් එක්ක ඔක වෙන්න පුළුවන් නේද? මම ඔබෙන් මෙහෙම එකක් අහන්න. ඔබ යම් කිසි තීරණයක් ගන්නකොට ඔබ ඇනලයිස් කරනවද නැද්ද? ඔබ හිතනවද නැද්ද ගොඩක් වෙලාවට මේ කන්සෙප්චුවල් තින්කින් ගැන නෙමෙයි මේ සොයන්නාස කියන්නේ. නෑ මම කියන්නේ මෙහෙමයි. ඒ දැන් මම කියන මේ සමහර දේවල් කියලා ඉවරයි දැන්. හරිද? ඒක තේරුම් නැති ඉඳන් මේ ආපෝවාකෝ මේ අතට ආයි අතට බැලලා ආයි මේ කියෝගෙන ඉන්නේ. පැහැදිලි. ඔව්. දැන් ඕනි ටික මේ කෙලවර කියලා ඉවරයි. හැබැයි ඒක කෙනෙකුට තියෙන්න බැරිද? මේ අඩිවල මේ පොඩ්ඩක් මෙහෙම කරකෝ පොඩ්ඩක් උඩට ගන්න බලනවා. ඔව් සොයනාස, එතකොට දැන් මේ කෙනෙක් ඉන්න බෑයිද? මෙහෙම මේ දැඩි විශ්වාසයක් තියෙනවා එයාට. හැබැයි දැන් නැති වුණාට මම මෙහෙම මෙන් යම් කිසි කාලයකින් මේක වෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙන්න බෑයිද කෙනෙකුට? මොකක් කියන්නේ? මේ සීල් දීමේ
කපාට හරි අතාරින්න මෙතන හොඳට තෝරගන්න සමහර වෙලාවට ඔබ මම මේ කියන අතහැරීම බෞතිකය ඇතුලෙන් තෝරගන්න යනවා නම් මේක වැරද්දක් කියලා අනේ නෑ එහෙම නෙමෙයි සොයනස් මං කියුවේ ඔබ විශ්වාසිකයන් වෙන අදහස් කරේ ඊකෙන් සොයනස් දැන් අර මම බල්ලා තියෙනවා මම චරිතේ හැඩගස්සන්න යන්නේ නැති ඩිසිප්ලින් කරන්න යන්නේ නැති එකනේ එතකොට මේ දක්වා මට දැනෙච්ච දෙයක් තමයි බය කියන එක නැත්තම් ඇන්සයිටි ඔය ඔක්කොම අඩු උනේ නිකන් වැඩිපුර උත්සාහයක් ගන්න නැතුව නිකන් හිටපු හින්දා. එතකොට මම දැනුත් ඉන්නේ කිසිම උත්සාහයක් ගන්න නැතුව ඉන්න එකක් තමයි කරන්නේ. එතකොට උත්සාහයක් ගන්න නැතුව ඉන්නකොට මට දැනෙනවා මේ දැන් හැම දෙයක්ම අර මේ සියලු දේ ටිකක් වෙනස් වෙවි යනකොට ඒ විදිහට අර හයිය කියන එකත් ඒ කියලා අන්න එහෙම එකක් තියෙනවා. නැයිද හයියෙන් හයිය කියන එක නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. ඔව් නේ සනසෝ. ඒක නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. ඒක 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 බලාපොරොත්තු වෙන්න ඕන එකක් නෙමෙයි. ආ ආ ඔබලාගේ පැත්තෙන් මම හැම වෙලාවෙම කියන්නේ අර කලින් කියපු එකම තමයි ඔබලා දැනට ආයාසයෙන් මුකුත් අතහරින්න යන්නත් එපා ආයාසයෙන් මුකුත් අල්ලගෙන ඉන්නත් එපා ඔව් ඒක නම් කියනවා සොයන්නේ ඕකේ ඕකේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ හරි ඔබලා එකක් කරනවා ඒ කියන්නේ ආයාසයෙන් ඔබලා අතහරින්න යන්නේ නැහැ ඒක හරි හැබැයි ඔබට දෙවෙනි එක කරන්නේ මොකක්ද ආයාසයෙන් අල්ලන්නේ නැත් එහෙම එක කරන්නෙත් නෑ සොයන්න. ඒක නොකරින් ඒක ඒ ඒ ඒක කරන්නෙත් නෑ. ඒ කියන්නේ ආයාසයෙන් අල්ලන් ඉන්නවා කියන වැඩේ ආයාසයෙන් අල්ලන් ඉන්න එපා කියලා මම කියනවනේ. ඒ වැඩේ ඕගොල්ලෝ කරන්නේ නෑ. ආයාසයෙන් අතහරින්න එපා කිව්වන් පස්සේ හරි. හරි ආන්දර කෙනෙක්ත් හරි එහෙනම් හරි කියලා ඕගොල්ලෝ එකපාර එකට එකඟ වෙලා එහෙනම් මං ආයාසයෙන් මුකුත් අතහරින්නේ නෑ කියලා ඔයගොල්ලෝ එතනට යනවා. හැබැයි මම ඔයගොල්ලන්ට කියනවා ආයාසයෙන් අල්ලන් ඉන්නත් එපායි. අපි ඔබ එතනට යන්නේ මට දැනෙන්න සොයන්නස් එහෙම තමයි මම ඉන්නේ හැබැයි නෑ ඉතින් ඔබට දැනෙන්නේ ඔබට දැනෙන දේවල් දැනෙන දේවල් වලට වැඩිය රැවටෙන්නේ පස්සෙ ඉච්චරයි ආහ් හරි සොයන්නස් බොහොම මං කියපු කතාව ඔබට තේරුණා නම් ඔබ ඔබම ආව මගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් නෑ ඔව් නේ සොයනස් ඇත්ත මට තේරෙනවා ඔව් සොයනස් ඔව් බොම් පින් සොයනස් ස්වාමීන් වහන්සේ ඔව් අර මුරණ්ඩු වෙනවා කියන එක ඒ කියන්නේ ඒක අර මේ ඊගොයිස්ටික් විදිහට මුරණ්ඩු වෙන්නත් පුළුවන් කෙනෙක් එතන දැන් වහන්සේ අදහස් කරේ ඒ කියන්නේ දැන් අර අපි කියන්නේ දෘෂ්ටි වලින් දෘෂ්ටි අඩු වුණාම මුරණ්ඩු වෙන එකක් සහ ඊගොයිස්ටික් විදිහට මුරණ්ඩු ඒ කියන්නේ ඒ දෙක වෙනසක් තියෙනනේ සවිනාස් ඔව් ඒ දෙක වෙනසක් තියෙනවා දැන් ඔක ප්‍රශ්නේ තියෙන මට මේ දැන් මේ මේ සම්මතයේ භාවිතා කරන වචන ටිකමනේ පාවිච්චි කරන්න වෙන්නේ ඔව් එතකොට සම්මතේ භාවිතා කරන වචන වලට විවිධාකාර අරුත් තියෙනවා. ඒකෙන් හරි අරුත තේරලා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද දැන් ඕ දැන් මේ කියන කතාවම කෙනෙකුට විසක් වෙන්නත් පුළුවන් කෙනෙකුට බෙහෙත වෙන්නත් පුළුවන්. ඒකත් හරියට තෝරගන්න. ඔව් මොකද දැන් ඊගොයිස්ටික් මයින්ඩ් එකක් තියෙන කෙනෙක් මුරණ්ඩු වෙන එකයි අර දෘෂ්ටිංගෙන් නිදහස් වීමෙන් එන මුරණ්ඩු වීමයි කියලා කියන්නේ තනි කර අර ඔව් ආසට පොළ වගේ දෙකක් ආසට පොළ වගේ දෙකක් මම මෙහෙම කිව්වා මුරණ්ඩු සියල්ලෝම නිවන් දකින්න නැහැ කිව්වොත් ඒක හරි තව ප්‍රශ්නයක් තියෙනවා සාවින් වහන්සේ දැන් අර ඔබ වහන්සේ කිව්වේ දෙපැත්ත තෝරගෙන මධ්‍ය ප්‍රතිපදාවට මධ්‍යයටපත් වීම
එතකොට නිවන කියලා එකතන ගන්න බෑනේ. නෑ ඒක මධ්‍යම ප්‍රතිපදාව නිවන වෙන්නේ නෑනේ. ඔව් මධ්‍යය කියන එකක් ඇත්තටම තියනවා කියන එකක් අදහස් වෙන්නේ නෑ. අපි දෙපැත්ත තෝරගන්නවා. දෙපැත්ත තෝරගෙන මේ මැදක් තියනවා කියලා එකක් නෑ. දැන් කවුරු හරි කෙනෙක් දෙපැත්ත තෝරගෙන මැද ඉන්න හදනකොටම ඔහු ඒක කරන්න ඕනේ ආයාසයෙන් මෙහෙසකින් නෙමෙයි. මේ ඒක කරන්න ඕනේ ආයාසයෙන් සහ වේසකින්. මම එයා එතකොට මැද කියලා එකක් හදා ගන්නවා. මේ මේක තමයි මැද කියලා එයා මැද කියලා එකක් එයා මනෝමූලිකව මවා ගන්නවා. මවාගෙන එයා මැදට වෙලා ඉන්න හදනවා. එතකොට දැන් ඒක නිකන් මම උපමාවකින් කිව්වා. දැන් එයාර මජ්ජේ සූත්‍රයත් එක්ක ගන්නකොට කියන්නේ මැද තියෙන නිසාමනේ දෙපැත්ත ක්‍රියේට් වෙන එකක් වෙන්නේ. ඔව් දැන් ඒක දැන් මෙතන මේ මැද කියන්නේ මේ මැද නෙමෙයි. දැන් මෙතන ඒක තමයි දැන් අපි කිව්වේ මේ ලෝක සම්මතයේ පාවිච්චි කරන මේ වචන වලින් මේක විස්තර කරන්න ගියාම හරි හරි ගැටලුවක් වෙනවා. දැන් මෙතන මේ මැද කියන්නේ මේ මැදක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. දැන් මම ඕක උපමාවකින් කියන්නම්කෝ. දැන් මිනිස්සෙක් මිනිස්සෙක් හිතනවා යා ඉන්න කාමරයේ පොල්මනක් ඉන්නවා කියලා හිතනවා. හරිද? පොල්මනක් ඉන්නවා කියලා හිතලා දැන් එතකොට හොල්මනක් ඉන්නවා කියලා හිතුවොත් මෙයාට වැඩ දෙකයි කරන්න තියෙන. හරිද? අපි හිතමු දැන් නෑ අපි මෙහෙම ගමුකෝ. අපි හිතමු එයා කාමරේ ඉන්නකොට එයාගේ ඇඟට කවුරු හරි ගෙන දානවා මේ ලනු කෑල්ල. ලනු කෑල්ලක් දැම්මට පස්සේ එයා වැඩ දෙකක් කරන්න ඕනේ. එක්කෝ මෙයා මේ සර් මේ කියන්නේ එයා ලනු කෑල්ල දැම්මාම එයා හිතනවා සර්පේ තමයි ඉන්නේ කියලා. එක්කෝ මෙයා මේ සර්පයාගෙන් ගැලවෙන්න මෙයා පැනලා දුවන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් පොල්ලක් අරගෙන අර සර්පයාට ගහන්න ඕනේ. පැහැදිලි? දැන් මම මේ කියන කතාව තෝරගන්න. එතකොට දැන් ඔය ඔතනදී ඔය කතා දෙකම උනේ සර්පයා කියන එක තියෙන නිසානේ. දැන් සර්පයා තිබ්බොත් එක්ක සර්පයාට පොල්ලකින් ගහලා මරන්න ඕනේ. එහෙම නැත්නම් සර්පයාගෙන් බේරලා වැල්ලා එළියට යන්න ඕනේ. ඔන්න ඔය දෙක තමයි අන්ත දෙක. එහෙමයි. දැන් සුගක් වෙලාට එන ගොඩක් අය ගන්න මැද්දේ තමයි මොකද්ද මේ එහෙනම් සර්පයාගෙන් පැනලා යන්නෙත් නෑ සර්පයාට පොල්ලෙන් ගහන්න යන්නෙත් නෑ. ඒ වගේ මැද්දයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. දැන් කවුරු හරිගෙන මේකේ යථාර්ථය දකිනවා. යථාර්ථය දකිනවා ඇත්තටම මෙතන මේ සර්පේ කියලා එකක් නෙමෙයි මෙතන තියෙන්නේ රැවටීමක්. රැවටීමක් කියන එක තෝරගත්තට පස්සේ එතන යෙදෙන්නේ නැහැ මේ සර්පයාට පොල්ලෙන් ගහනවා හරි එහෙම නැත්නම් සර්පයාගෙන් පැනලා දුවනවා කියන කතාව ඒ දෙකේ දෙපැත්තේ යෙදෙන්නේ නැහැ නේ. එතකොට දැන් අර ලෞකික අර්ථයෙන් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ පොල්ලෙන් ගහන්න යන්නෙත් නැහැ සර්පයාට පැනලා දුවන්න යන්නෙත් නැහැ ඌත් එක්ක අර සහයෝගෙන් ඉන්නවා වගේ තැනකට ඒ වගේ මධ්‍යයක් ගැන නෙමෙයි නෙමෙයි මේ කතා කරන්නේ. මේ අතනදි දැන් මේ කතාව වෙන දැන් මේ දෙපැත්ත තෝර ඒ සර්පයා කියන කතාව මොකද්ද කියලා තෝර ගන්නවා. තෝරගත්තට පස්සේ ගහනවා කියන අන්තයකුත් නෑ පැනලා දුවනවා කියන අන්තයකුත් නෑ. දැන් ඔය දෙකේ මැද කියලා එකකුත් එහෙම එකකුත් නෑ ඇත්තම කිව්වොත්. හැබැයි දැන් ඕක ඔය කියන ස්වභාවයේ තෝරගන්න කියලා වචන ලෝකෙ සම්මතේ හැටියට වචනිකුත් නැති නිසා ආයිත් අපි වචනයක් ගන්නවා මධ්‍යම ප්‍රතිපදාව හරි මැදින් කුලිත හරි මැද හරි කියලා. අපි දැන් වචන වලට මේක ගොඩනගලා කියන්න එපා. කියන්න ඕන හින්දා අපි ලෝක සම්මතයේ තියෙන මොකක් හරි ආසන්න වචනයක් අරගෙන කියනවා. කොමියුනිකේට් කරන්න. එහෙමයි සරණත්. පෙරවන් සරණයි. හොඳයි එහෙනම් අදට අපි සාකච්ඡාව එහෙනම් අවසන් කරමු. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි යහපතක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.